අද දිනේදී මේ කොළඹ අලුත් කඩේ අධිකරණ භූමිය තුල අපට පේනවා එකම ආකාරයකට මේ රටේ කිසිම දායක මේ මහමගට නොබැස්ස මේ රටේ සුවිශාල වූ ගරුත්වයක් තිබෙන මේ කතෝලික දහම මේ කරන අපේ පාදස්ලා ඒ වගේම සිස්ටර්ස්ලා මේ සියලු දෙනා මේ මොහොතේ මේ අධිකරණ භූමියේ මග දෙපස මේ සිටගෙන ඉන්න ආකාරය පේනෝ ඒ ඉන්නේ බඩගින්න හින්දමත් ආණ්ඩු පෙළන්නවත් නෙමෙයි යම් දේ සාධාරණයක් නෙමෙයි අපිට මතක ඇති අපි අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේ පැමිණිලා පාර දුන්නා මේ පාස්කු පහරේ වැදගත්ම සාක්ෂියක් ඒ තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා හදපටිය එතකොට තව වෙනතුරු මේක යුක්ජක්කටි වෙලා නැහැ සිවිල් ක්‍රියාකාරිය අපි දන්න මොකද අපේ කර්මාන්ත කඩාවැටට පාස්කු පහරෙත් එක්ක ඒ වගේම අපේ හිතවතුන් නිත්‍යාදී සියලු දෙනා මේ පාස්කු පහරෙත් එක්ක පරපතල ගන්න ආර්ථික අවපාතයක ලක් වුණා එතකොට ඒකේ වින්දිතියන්ට සාධාරණ කිෂ්ඨ කරන්න කියලා තමයි යාපාන ලාණ්ඩුව පෙළලා මේ ආණ්ඩුව බලයට ආවේ හැබැයි තව වෙනතුරු මේ සම්බන්ධ වෙන්නේ නැහැ මේ සම්බන්ධ ප්‍රකාශ කරන කට්ටිය කරන්නේ මොකද්ද මේ සම්බන්ධව ඒගොල්ලොන්ව අධිකරණ ගාන ගෙන්නනවා දැන් මේ සිවිල් ගාම් නිපියතුමාට සිදුවෙල් තිබෙන්නේ මේ මේකත් මේ සම්බන්ධ ප්‍රකාශයක් කරා නම් ඔහුව අධිකරණ ගියා මාර්ගයෙන් විසඳා අපරාධ පරිශීලන පාර්තමේන්තුව කියාත්මගෙනවා හැබැයි අපරාධ පරිශීලන පාර්තමේන්තුව අපි කිල්ල පැමිණලා බාර දුන්නා හඩපටියා ඒකට උත්තරමකුත් නැහැ ඒ නිසා අද ඊටම කනගාටුද ජනාධිපතිතුමාට අපි කියන පොතුමා දැන් ඔය ආසනයෙන් බැහැලා එන්න මෙන්න මේ අධිකරණ භූමියට ඇවිල්ලා බලන්න මේ හිටගෙන ඉන්නේ මේ රටේ කවදාවත් මේ මහමගට දැසපු නැති ගෞරවනීය පිරිසක් මේ බැහැලා තියෙන මොකද යුක්තිය උදෙසා එහෙනම් අපි කියන කරුණා කළා වැල්වට අරන් වැඩක් නැහැ මැදියමත සුරංගනා කතා වැඩක් නැහැ මේ යුක්තියට කරන්න ඕන ඒ වෙනුවෙන් අපි අද අපි දැල් දිනන ශීල්ගාමිණී පියතුමාට මොනියම් මෝ අපලපත් දැස දුනොත් ඒ වෙනුවෙන් අපි සිවිල් ගියා කර පෙළගස්සන කෙනෙක් ඉතා ගෞරවනීය අවස්ථාව මතක් කරනවා අද දින මේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ අසල යම් ආකාරයකින් පිරිස් එක්රැස් වෙලා තිබෙනවා ඒ අපි දන්නවා පාස්කලිලා තස්ත ප්‍රහාරයට යුක්තිය සෙවීම සඳහා දරු සිවිගාමිණී ප්‍රනාන්දු පියතුමා යම් යම් ප්‍රකාශ සිදු කරා ඒ කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ප්‍රජාතන්ත්‍රවාදී රටක යම් රජයේ නිලධාරිය සම්බන්ධ චෝදනාවක් එල්ල වුණාම යම් මිනීමරුවක් හෝ අනිත් දෙයක් සම්බන්ධ චෝදනාවක් එල්ල වුණාම වගකීම විමර්ශනයේ වගකීම දෙන පොලිසියට රජයට ඒක සත්‍යද නැද්ද කියලා ජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම දෙන පොලිසියට රජයට හැබැයි අද අපේ සිටි වෙලා තියෙන්නේ චෝදනාව කරන්නාව නීතිය රැහැ චෝදනාව කරන පුද්ගලයාම තමයි චූදිත කරන්න හදන්නේ චෝදනාව සම්බන්ධ විමර්ශනයක් කළා ඒ සම්බන්ධයෙන් මේ අදාළ පුද්ගලයාට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කිරීම පත්කදල් චෝදනාව කරන කෙනාව ගිහිල්ලා චූදිත කරන්න හදන්නේ මේ සම්බන්ධයෙන් තියෙන බරපතල සත්‍යක් මේ රටේ ඒකට යුක්තිය ඉල්ලන්න අද අපි දන්නා මේ අධිකරණ ක්‍රියාවලිය පිටරට ඒවත් නෙමෙයි මෙතන අරමුණ මේ වෙලා දෙන අපේ මේ පාස්තු ජාස්තුන රාෂ්ට්‍ර ප්‍රහාරයට අදාළව යුක්තිය හොයන්නන්ව මර්ධනය කිරීම දඩයන් කිරීම නවත්තන්න කියන ඉල්ලීම තමයි මේ සීලු දෙනා මෙතන මේවත් කරන්නේ ඒ වගේම යුක්තිය පාස්තු විදා රාෂ්ට්‍ර ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ටික ක්‍රියාත්මක කිරීම ඒ අහිමි වෙන යුක්තිය ඉටු කිරීම එතකොට ජනාධිපතිතුමා කියනවා අප්‍රසාදයට පත් වෙන නිර්දේශ ක්‍රියාත්මක කර සුපතේ විහිළුව. එතන මේ පැත්තෙන් දැන් රාජ්‍ය මුත්‍රි ප්‍රධානියා කියන්නේ දැන් අපි අහන්නේ අපහාසයක් කොහොමද අපරාධයක් වෙන්නේ. ඒ වගේම අපි අහන රාජ්‍ය මුත්‍රි ප්‍රධානියා පියතුමෙකට ප්‍රකාශයක් කරපු ගමන් ගිහින් බය වෙලා මේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ළමයිට තර්ජනයක් වෙනා කියලා. එහෙම තර්ජනයක් වෙන්න නම් එයා ජාතික ආරක්ෂාව වරව කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයිද? එයා නෙමෙයිද මේ ජප්පේ මිනිසු කෝටි දෙකෝටි ජනතාවගේ ආරක්ෂාවට වගේ කියන්න ඕන පුද්ගලයෙක් නෙමෙයිද මේ කියලා පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් අසමින් එයාගේ ආරක්ෂා තර්ජනයක් වෙනවා. ඒතර එයාට රජෙන් ආරක්ෂාව ලබා දීලා නැද්ද? ළමයිට ආරක්ෂාව ලබා දීලා නැද්ද? ඒතර එයා මේ කියන්නේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා. ඒතර මේ ජනාධිපතිතුමා දුන්න මුල් පොරොන්දු ටිකම නැහැ නේද එහෙම? එහෙනම් අපි අහන ජනාධිපතිතුමාගේ ඔබේ විශ්වාසවන්ත පුද්ගලයෙක් තමයි ඔබ රාජ්‍ය මුත්‍රි සේවය අධ්‍යක්ෂක ලෙසපත් කරන්නේ. ඒතර අපි අහන සුරේෂ් සලේගෙන් ඔබ ආරක්ෂාව තහවුරු කරපු රටක නම් ඔබ ඉන්නේ ඔබේ කොහොමද ප්‍රකාශයක් අසමින් තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් වෙන්නේ? ඒ වගේම අපි අහන මේවාට යුක්තියක් නොකර ඔබලා හදන්නේ කුමක් කරන්නද මේ රටේ? මේ රටේ පාස්තු ප්‍රහාරයේ නිර්දේශ ටික ක්‍රියාත්මක නොකර ඒකට කෙලක ගහ ඒකට අපහාස කර කර ඒක නිර්දේශ වලට පටහැනිව යම් කරන මේ කාලකන්ණි වැඩේ හින්දා ජනාධිපතිතුමා උස්සන්න හදන්නේ තවත් යම් ආකාරයක ගැටුමක්. ඒ ගැටුමට අපි විරුද්ධයි කරුණා කළා. මේකේ මේ රටේ අන්තවාදී කියලා ගත්තම ලස්සට අර මට ඉරෙන් ආපු සංකල්ප තමයි අර ආගමේ අන්තවාදී මේ ආගමේ අන්තවාදී. එහෙම අන්තවාදයක් නැහැ. කිසිම ආගමක වෛරය පතුරවන්න කියලා නැහැ. කිසිම ආගමක වෛර කරන්න කියලා නැහැ. ඒකෙ හින්දා මේ
අන්තවාදී අන්තවාදී ලෙස තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ හැමෝම. අරේ කියයි ඉස්ලාමීය අන්තවාදී කියලා තව කෙනෙක් කියයි බෞද්ධ අන්තවාදී කියලා එහෙම එකක් නැහැ. රටේ තියන්නේ අන්තවාදී අන්තවාදී හොරාට හොරා හොරාට කතෝලික හොරා ක්‍රිස්තියානි හොරා බෞද්ධ හොරා කියලා ගන්න නැහැ. හොරාට හොරා නම් අන්තවාදී අන්තවාදී. මේ අන්තවාදී ටික මේ රට ගිනි තියලා පාස්තු ප්‍රහාරයට අදාළ වෙන සහරාන් ඉහිවීමට අවශ්‍ය පදනම හදලා ඒකට අවශ්‍ය පිටිය හදලා අද මේ කරපු අය මහපුතුල වැඩ වෙනවා. එතන ජනාධිපතිතුමා අයව ගැසට් ගහලා ඉහළට උසවනවා. එතන ජනාධිපතිතුමාට කියනවා ඔබ පත් කරේ මේ රටේ ජනතාව යුක්තියට කරන්න මිසක් අයුක්තියක් කරන්න නෙමෙයි. කරුණාකරලා මේ මර්ධනය නවත්තන්න කියලා අපි න්‍යාස්ථාන කියා සිටිනවා. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය